ජනතන් හාකර්ගේ තින පොත ඔක්තොම්බර් පළවෙනිදා සවස මා තෝම ස්නේලින් හමුවූයේ බෙත්නල් ග්‍රීන් හි පිටිය ඔහුගේ නිවසේදීය ඕ හොඳටම බීමමත්ව සිටි බැවින් ඔහුගෙන් හරිහැටි තොරතුරක් දැනගත නොහැකි විය එහත් ඔහුගේ සහිබෘද්තිය ඇති බිරිඳගෙන් මට දැනගන්නට ලැබුණේ ඔහු උස්මෝල්්ට් නම්ම අයිකුගේ සාකරු පමණක් බවත් ඔොල්වර්තිී සිටින එක ජෝසප ්ෙන් තොරතුරු ලබාගතැහැකි පවත්්‍යය ජෝසප් ස්මොලට් ගෙදර සිටියේය පස් පෙට්ට පිළිබඳව ඔහුට හොඳ මතකයක් තිබුණි සිය සටහන් පොත අතටගත් ඔහු කාෆැක්ස් ගොඩනැகிල්ලෙන් ඉවත් කරගත් පෙටි පානලද ස්ථානයේ විස්තර මට කියා දුන්නේය ඔහුගේ සටහන්හා මතකය අනුව මයිල් ඒඩන් නටවන්හි චික්සැන්ඩි වීදයේ. ங்க එකසි අනුහතදරෙන ස්ථානයට කරත්த்தයකින් පෙටිහායක් ගෙනයනු ලැබඇත. தவது பேமொன் சහි ஜමக்கா පட்டுමඟට පெற்றිහයක් බාන ලත්த்தේය. ஏය එසීනம் காவுண்ட்රැකூලාගේ අදහස තම රක්ෂිත වාසස්ථානය ලண்டනேපුරා තැන්තැංවල විස්රුවාලීමටය. මේ ස්ථානවල සිට පෙටිතවතවත්த்து ස්ථානවට පෙතා වාසස්ථාන සංඛ්‍යාව වැඩිකරගැනීමේ සැලැස්මක් කොහුට ඇතිබව පෙනේ. ඉතිරි පස් පෙට්ටි නවේ ගැන දැනගැන්මට ඉතාමම මෙසේ තවත් පෙටි ගෙනයනලද පවක් තමා දන්නේද இස්මොලාට්ගෙන් විචාලෙමි. மாවිසින් පිරිනමனுලද රම්පවම්භාග්‍ය සතුටින් බාරගත් ඔොහු කියා සිටියේ බ්ලොක්සම් කියන මිනිහෙක් මේ දවස් හතරකට විතර ඉස්සර කියනවා. මටහනාා. මිනිහා පර්ට්ෆිල්් පරනගේක දූවිලිකාගෙන වැඩක්කරා කියලා. මංහිතාන්න නෑසර් මේ ජරා වැඩේ අරුණම වෙනත් දූවිලිකන වැඩක්තියේ කියලා. මංගිතනවා ඒ අකාගෙන් සර්ට දැනගන්න පුළුවන්වෙයි කියලා යනුවෙනි මගෙන් තවත් රවුම් පවුම්බාගේක සන්තෝසමක් ලබාගත් ඔහු අදරෑම හුසොයා විස්තර තැපෑලෙන් එවීමට මගේ ලිපිනේ සහිතව ලියුම්කවරයක් ලබා ගත්තේය හැබැයි සර් උදෙන්ම ගියොත් මිසක් මිනිාල්ලගන්න බෑ මිනිය හරි බේවත්තා මම ආපසු ගෙතර ආවෙමි. දැන් පොට පෑදීගෙනயே வேසනිසා දැන් පොඩ්ඩක් නිදාගத்த යුතුය மீனா නිදා සිத்தி ඇ හண்டමින් සිටි වக மூனிின் பෙනே ஏ மலாනිக்கைய அේ වැට සම්බධවීමට නැතිව ඇයට කම්மலி தැனනවා වියයුතුය ஒக்டொம்பல் දෙவනිதா බරටම වැඩතිබුණු දවස කිය අද ஸ்மොලட்ගෙන් පළමු தැපෑலෙන්ම ලවුමක් ලැබුණි පැන්සலக்கின் கතාக்குரின் லியனல்லத கிலிட்டு கடදාசியක වයේ, ත් සන්ඳාන් තොරතුරුය සෑම් බ්ලොක්සම් කොක්‍රම්ස් හතර පෝටර් කෝට් බාටල් වීදය හෝල්වත් ඒජන්ගෙන් අහන යානේ සිටම ලියුම ලබාගත් මම නීනා අවදි නොකරම ගමනට ලෑස්තිවීමි සුදුමැලිව කම්මැලි ලෙස මෙහි කාලේගෙවන ඇය ආපසු එක්ස්ටන් හි අපේම නිවසිට ඇවීමට මට අදහස්වේ මෙහේ නිකම්ම කාලයේ ගෙවනවාට වඩා තමාගේම නිවස ඇගේ සුවයට හේතුවනු ඇත මේගමනුගොස් සෞද් ඒ ගැන කටේතු කරමි ලියුමේ සඳහන් ලිපිනය පැහැතිලි නෝවුවෙන් අදාළස්ථානය සොයාගැන්ම සෑහෙන්න අමාරුවීිය. බ්ලොක්සම් වැඩට ගොස් සිටියද නියෝජිතයා ගෙදර සිටියේය නියෝජතයාගෙන් ලද සුළු විස්තරය අනුව බ්ලොක්සම් වැඩකරන ස්ථානය මට සොයාගත හැකිවූයේ දවල් දොළහටය කෝසයින්ජල්වේදය අලුතින් ගොඩනැගෙන නිවසක වැඩකරමින් සිටි ඔහු හමුවේ කතාකිරීමට එහි ෆෝමන්ත සහ මුරකඩුටද ගතමනාවක් දීමට සිදුවය කෙසෙවුවද බ්ලොක්සම්ගෙන් මට අදාල තොරතුරු ලැබුණි තමාන් දෙවරක් කාෆැක්ස් නිවසේ සිට පිකඩලිය නිවසකට අශ්වකරත්තයකින් පෙට්ටි පටවාගෙන ගිය බවත් ඒවායිතාමත් බරබවත් හේ පවසා සිටියේය. ගෙදර නොම්බරේනම් මතකනෑ ඔන්න ලොකු සුදු පල්ලයක් තියෙනවා. ඒළඟමයියේ පත්න්න ගෙදර තියෙන්නේ. ඒක හරි දූවිල්ල නමුත් පෙට්ටි පටවලා ගත්තු තැන වගේ දූවිල්ලක් නෑ. පාලුගෙවල් දෙකටම කොහොමද ඇතුලූනේ කාෆැක්සල ගෙතර පෙට්ටි පටවන්න උදව්වට හිටිය මිනිිහෙක්. මගේ කටට ඌ තමා මිනිහා මගේ අම්ම මුත්තකාලවත් එහෙම හ්‍යතියෙන මිනිහෙක්දකල නෑ නා කියා ලොකු උඩුරැවුලක් තියෙනවා. හරිම කෙට්ටුයි ඒවනෑට හයිිය කියල වැඩක් නෑ ඒ මිනිහ පෙට්ටිවල පැත්තක් කිසුවේ ඇඟට නොදැනේ මේ විස්තරයෙන් මගේ? ඇඟ කිලිපපුොලා කියය එතුකොට කොහොමද පෙට්ටි බන්න පිකටලිය ගෙදටට ඇතුලූුණේ ඒයකා එතන තිටියනිසර් මං කරත්තේ නතර කරලා බෙල්ලක ගැහුවම මෙන් දොරෑරගෙන එලියට අආවා මංහිතන්නේ ෂෝට් කට්ටෙක්කින් என்னන්න ඇති එලියට ඇවිල්ලා මාත්තක්කම පෙට්ටටික ගේ ඇතුලට ඇල්ලුවා පෙට්ටි නවේම ගත්තද ඕසර් පළවැනි ලෝඩ්ඩකගේ පහයි දෙවැනි ලෝඩ්ඩකේ හතරයි ලෝත්ෙකම එතන්ට සර් දොරැරිිය වැැහූයේ යාමයි. ඔහුගෙන්ලත් විස්තර අනුව ගේ සොයාගෙන මම පිකඩලියට කියනිි ඒද දූවිලි බැඳනු සායම්ගිය පරන ගොඩනැගිල්ලකි වටපිටාවෙන්ම මට දැකගැන්මට ලැබුණේ කුලියට දීමට තිබේ යනුවෙන් මෑතක්වනතුරු බෝ්කෑල හි ගසාතිබූ බැවින් ගේපිළිබඳ තොරතුරු මිචල් පුත්‍රයෝ කැන්දියන නිවාස සමාගමින් ලබාගන්න පුළුවන්වේවි කියියාය. එම සමගම් කාර්යාලයේ නිලධාරියා පවසා සිටේ නිවසළඟදී විකුණෝ බවත් ඒ මිලදීගත්තායගේ විස්තර සැපයිීම තම සේවාදායකයන්ගේ විශ්වාසය කඩකිරීමක් බැවින්, ඒ කළ නොහැකි බවත්ය. කෙසේවුවද ආතර් හෝම්වුඩ්ගේ නීතිීඥා වශයෙන් ඔහු වෙනුවෙන් මෙම විස්තරය අවශ්‍ය බව මා බොරුවට ප්‍රකාශ කල කල්දිී අධ්‍යක්ෂ මණ්ඩලේ අවසරේ ලබා තොරතුරු කෙලිීමමා ආතර්ට තන්වා එවීමට නිලධාරියා එකඟ විය. මම දොස්තර සේවට් පාරයේ ආතර්ගේ ලිපනේ ඔහුටදී ඔහුගෙන් සමුගතිමි. කවුරුත් ගෙදර හිටියහ. මීන තෙහෙට්ටු වී සිටියද උද්‍යෝගමත් බවක් පෙන්වීමට මහන්සි ගත්තාය රාත්‍රී කෑමෙන් පසුඇයට නිදාගැන්මට සලස්වා මා කාම්බරෙන් පිටත්වීමට සූදානම්මූ විට ඈමා අතරකරගන්මට මෙ ආදරෙන්මා වැලද ගත්තාය දවසේ සිදුවම් සමාලෝෂණය කිරීමට ඇතිබැවි මමමගේ මිතුරන් අතරට ආවෙමි කන්තෝරුකාම්ம்பරේ ගිනිියුදුන වටා වාඩවියුන් හිතවතුන් වෙතගිය මම දුම්රියදීලියූ කොටස ඔවන්ට ඇසෙන්නට කියවීමි. මගේ වැඩකොටස සාර්ථක ලෙස ඉටුවීම ගැන මහාචාරවරයා දඩි සතුට පල කළේය. ඒවා තියෙන තැන්වලම තිබුණොත් අපට ඒවා විනාශිකරලදාන්න පුළුවන්. ආයෙත් වෙනත්තැන්වලට බෙදාහරෙන්න්නේ ඉස්සරවෙලා අපි වැඩේ පටන් ගනිමු. කාෆැක්ස් නිවසට රෑඇතිරූ ලෙස මෙම ස්ථානවලට ඇතුළුවීම ලෙහෙසි පාසු නොවන බව අපට පෙනේ ගියයේය විශේෂයෙන්ම පිකටලි නිවසට ඇතුළුුවීම අසීරු කාර්යගේ ආතර්ට නිවාස සමාගම ලිපියයක් ලැබෙන තෙක් මේ ගැන තීරණයක් ගැන්ම අපි කල් දැමීමෝ මීනා හොඳින් නිදයි නින්ඳින් පවා සිතුවිල්ලේ හෙදී සිටිනා අයුරෙන් ඇගේ අල්ල රැලිගැසී ඇත ඇය තවමත් පිපිහලු ගතියෙන පසුවත ගුදේ දක්නට ලැබුණු දුර්ුවල ගතිය දැන් නැත හිටයට තමන්ගේ පුරුදු නිවසේ නිදාගන්නට පුළුවන. දොස්තර සේවට්ගේ දින පොත. ඔක්තම්බර් පලවැනිදා. රෙන්ෆිල්ගේ හැසිරීම මට යළිත් කැටලුවකි. දයිවේට අනකරන්න කුලිස හිතින්මවාගත් තාර්ශනිිකත්වයක් පෙන්වා. ඔහු තමාටම ඇරුණු ලෝකයක තනිවී සිටි. කොහොමද මේදවස්සල මැස්සෝහෙම. මම ඔහුගේ. මන සවබෝධ කරගන්නා අටයෙන් නැසීමි මැස්සූ කවදත් සිත්් ඇද ගන්නා සුළු සත්වයන් භූත ගනයාගේ ආකාශගත බලය විදහදක්වන තටු පූට තියනවා පුරාණේමිනිස් සූගේ ආත්මය සමනලයකුට සමකරලා තියන එක හරි උබ එහෙනක් පන්නන්නේ ආත්ම පස්සෙද මම ඇසීමි නෑ මටෝනආත්මයක් නෑ මටෝනේ ජීවිතයේ විතරයි. ඔහු ආත්මයත් ජීවිතයක්ත් අත්තර ඇති සමානත්වය හා විෂමතාවය විග්‍රහ කළේ තර්කානු කූලවය. මමඔහුගේ කාම්බරයෙන් එළියට ආවෙමි. අවස්වරුවය තමාගේ කාම්බරයට එනලෙස ඔහු මට පනිවිඩයක් කෙවීය. ඕගේ මානසික වෙනස්වීම් ගැන තැඩි උනන්දුවක් තැක්වීමනදිනවල වැදගත් පැවින් මම ගියමි. ජොනතන් නාතර් සහ කින්සි පිටත ගොස්සිට. බෑල්හින්සිත් මගේ කාම්බරේට ව සටහන් පරීක්ෂා කරමින් සිති මාදුටු රෙන්න්ෆල් ආත්ම ගැන මතක් කළේය මම ඔහුට මැස්සන් ගැන මතක් කලමි මැස්සන්ගේ ආත්ම තමාවටා කැරකෙනවා දකින්නට අකමැති බව පැවසූ ඔහෝ මැස්සන්ට වඩා ලොකුසතුන් ගැන තමා උනන්දුවන බව ප්‍රකාශ කළේය මම ලොකුසතුන්ගේ ආත්ම ගැන ඔහුට මතක් කලෙමි ඔහු මෙයින් කුලප්පු විය මட்டோனே සතුங்கிே ජீවිத்த வித்திரை உங்கே கிகமல்லாத்மகன මට மතக்கறන්නේ பாා ஐමட்ட நம்மனம் மதக்கல்ல ஹரிகாருக்රන්නේමட்டவன වැனத்து டாக். மට சතුங்கேன் වැඩනෑ ஈட்டවැිය லுකதேவல் තියෙනவா லோக்கிே அப்பே ජீවිத்த அமரனிய කරகන්න மம காம்பரேன் பிட்டவே ஆவமி பிரரண்பீல்கே வனச பயணக்கய හු ලාපොරොත්තුවන්නේ මනුෂ්‍ය ප්‍රාණයක්ත එසේනම් රැකිවුලා ඔහු ද ග්‍රහණයට ගෙන ඇත්ත පසුව මගේ සැකේ ගැන මම වෑන්හෙල්සින්ට පැවසීමි මොහදක් කල්පනාවේ නිමක්ව සිටි ඔහු රෙන්ෆිල් බැලීමට යාමට කැමැත්ත පල කළේය ම ඔොහු කැටුව හිකියමි දොරළඟට කිට්ටුවන විට අපට ඇසුනේ ඔහු සිින්දු කියන අදමය කාම්රය පුරා සීණි වපපුරා තිබුණුවතර මැස්සගෙන් කාම්බරය පිරී තිබුණි අප ඔහු කතාවට ඇදගැන්මට උත්සාහක් කලද ඔහු කිසිත් ගණන් නොගෙන අපේ දිහාවත් නොබලා කඩදාසියක් කතට ගෙන එය සටහන් පොතක හැඩේට නමන්නට වයේ ගීගයම නතර නොකරය. අපි ගියපයින් පෙරලා ආවෙමු රෙන්ෆීල් තැන් ශෂණකව වෙනස්වන පුද්ගලයකි අදරෑ ඔහු ගැන. පරක්ෂාවෙන් සිටිය යුතුය. මිச்சල් පුත්‍රෝ සහ කැන්ண்டிි සමාගම ஆතர் ගොඩல் மன் சாமிටූ லிිපිය. ஒக்තொம்பர் පළවැනිதா. උතුමානි. පිකඩලිය අංක තුන්සිය හතලිසතර දරණ නිවස මලට ගැන්මහා විக்கනීම පිළිබඳව ඔබතුමාගේ කැමත්ත පරිදි ආකර්මහතාවිසින්නිල්ලனு ලද විස්තර මෙයින් දන්වා සිටීමට කැමැත්තමු. මෙහි මුල්විකුණும் කරුවෝනම්? මේියගිය ආකිබෝල් විින්ටන් සොෆීල්ඩ් මහතාගේ බූදල් බාරකරුවෝය. මේ අත්පිට මුදලට මිලදීගන්නා ලද්දේ. කවුන්ද වීල් නැමැති අදල පිටරැටියකු විසිනි. මේ හැර වැඩිවිස්තර අපි නොදනිමු. මෙයට ඔබතුමාගේ යටහත් සේවකයන් වන මෙජල් පුත්‍රයෝසාහ කැන්ඩි. දොස්තර සේවකේ දින පොත. ඔක්තොම්ඹල් දෙවැනිදා. ඊයේරැ රෙන්න්ෆිල් ැෙනන සෝදිසියෙන් සිටිනු ලෙස විශේෂ සේවකයකු මම බරාදයේ නතර කළිමි. ඒත් විශේෂයමක් සිදුවී නැත. මීනාහාකර් මහත්මිය නින්දට ගිය පසු අපි දවසේ ප්‍රගතිය සමාලෝෂණය කළෙමු. ජොනත නයේ සතුෘදායක ප්‍රතිඵල ලබා ඇත. අදූදේද වැඩිදුරටත් තුරතුර සොයා ඔහු පිටතට ගියය ආතර සහ குවින්සිද விවිධ වැඩ කටේතුය නිරතව සිටිති මහාචාරවරයා බृතාන්නේ කෞතුකාගාරයට ගියය ඌට අවශ්‍ය ඇත්තේ ್්‍රකියූලාට ප්‍රයෝජනයට ගත නොහැකිවනන්ந்தමට அර පெ්வල ඇති පස් வந்தකිරීමට සුදුසු පුරණ ඖෂධවර්ග கවරதை සොයා ගැන්மைය මටවිටක සිතනයේ අප සියල්ලටම පිස්සුத කියය පසුව අප සියලු දෙනා රාට්‍රීකෑමෙන් පසු පුරුදු පරිදි එක්වී දවසේ ප්‍රගතිය ගැන කතාකරමින් සිටියමු. එට අපට ඇත්තේ ඒ බරපතල කාරී්ட்டு කිරීමය. ක්‍රෙන්ෆිල්ගේ සාමකාමී පැවැත්ම මෙයට අදාළ කරගත හැකිවේදයි නොදනිමි කෞුඩන්ගේ චර්්‍යාවන් මොහුගේ හැසිරීමෙන් පිළිපුඹුවන බැවින් අප ඔහු ගැන සෝදිසියෙන් සිටිය යුතුය. ඔහු දැන් හැලහොල්මනක් නැතිව සිටිය. ඒමද. වියරු මරහඬක් ඇසෙන්නේ ඔහුගේ කාමරෙන්න්න. මගේ කාම්මරේයට කඩාවැදනු සාතු සේවකයා ෆ්‍රෙන්ෆිල්ඩ් ියම්කිසි අනතුරකට භාජනය වී ඇති බවත් තමා ඔහු කෑගසනහඬට ඔහුගේ කාමරේටු ගොස් බලන විට දේවිලක් මැද ඔහු මුනින් අතට වැටී සිටිනු දුටු බවත් කියය. මම දැන්මම යමින්.